අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම් පුවත් ඔබට කේනයිටන් ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නාගරික සංවර්ධන අධිකාරියේ විද්වත් කතිකාව ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් හෙළි වූ ප්‍රවේශපත් මගඩිය නිෂ්පාදන ආර්ථිකය සමග අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ලංකාවේ අපි අපනයනය කරපු භාණ්ඩ ප්‍රමාණය බිලියන 2185ක් 2014 තිබ්බක 2017 වෙද්දී 2915ක් දක්වා වැඩි කරගෙන යනවා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය ශ්‍රී ලංකාවේ පළමු වරට නාගරික සංවර්ධන අධිකාරියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ විද්වත් කතිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවර මූල්‍ය පරිපාලනයක් පවත්වා ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සැපීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත් වී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ 40 වසරක අතීතයේ වර්තමානයේ හා ඉදිරි මග තේමාව යටතේ මෙම වෘත්තික සංවාද කතිකාව සංවිධානය කර තිබුණේ. සම්මානිත මහාචාර්යවරුන් වන විලි මෙන්ඩිස්, ඩබ්ලිව් ඉන්ද්‍රලාල් ද සිල්වා යන මහතුරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙම කතිකාවට සහභාගි වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ත සේවක මණ්ඩලය වෙනුවෙන් එම අධිකාරිය සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාර්ලි චම්පික රණවක මහතා වෙතද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතද මෙහිදී විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීම සිදු වුණා. නගර සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සුමේද රත්නායක, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. අපි බොහොම ආඩම්බරෙන් කියනවා 2015 දක්වා 1978 සිට නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ 50ට වැඩියෙන් කරන ලද ව්‍යාපෘති ප්‍රමාණය 270කට ආසන්නයි. එහි සම්පූර්ණ වටිනාකම බිලියන 15කට ආසන්න. නමුත් මේ 2016 සිට මේ 2020 දක්වා කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය එහි පිහිට වූ දවසේ සිට 40 අවුරුදු කාලයට වඩා තුන්ගුණයක ආයෝජනයක් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න ඕන. අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලී ලැබූ මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේදී නිරාවරණය කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දිය නිදහස් සටනේ ශ්‍රේෂ්ඨ පුරෝගාමියෙක් වූ මහත්මා ගාන්ධිතුමාගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙනුයි එතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කෙරුණේ. ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඊට පුෂ්ප පහරද දැක්වුවා. මෙම චිත්‍රය ස්ථිර ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තැබීමට කටයුතු කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරන්ජිත් සින් සන්තු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංගුමින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය හරයින් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ලංකාවේ අපි අපනයනය කරපු භාණ්ඩ ප්‍රමාණය බිලියන 2185ක් 2014 තිබ්බක 2017 වෙද්දී 2915ක් දක්වා වැඩි කරගෙන යනවා. ආණ්ඩුවේ ආදායම බිලියන 1839කට 2017 වෙද්දී වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුවේ සංචිතය එතකොට 2014 දී බිලියන 577ක් තිබුණ එක 2017 දී බිලියන 938ක් දක්වා මේ කාලෙදී වැඩි වෙලා තියෙනවා. අපි ඩොලරේ ශක්තිමත් කරන්න නම් අපේ අපනයන වැඩි කරගන්න ඕනේ. එහෙම කරන්න නම් අපිට ගිවිසුම් තියෙන්න ඕනේ. ලිඳේ වැටිච්ච ගෙම්බ වගේ මේක ඇතුළේ ඉන්නද? ලෝකෙත් එක්ක ගනුදෙනු නොකර ඉන්නද? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවෙන් අපි උත්සාහ කරන්න හදන්නේ එකම දේ. මිනිසුන්ටම ණය දීලා ගමේ මිනිහම උත්සාහ කරලා ඒ මිනිස්සුන්ට කෙලින් වෙලා ව්‍යාපාරයක් කරනවා උපාධිධාරියෙක් නම් එයාට වැඩිපුර මුදලක් හම්බ වෙනවා. මහ විශාල සංකල්පයක් රට තුල නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මිනිහට සුව උත්සාහයෙන් රජයේ රස්සාවක් කළා විතරක්ම ජීවිතේ ගොඩ යන්න ඕනේ නැහැ කියන ආකල්පය රට තුල නිර්මාණය කරන්න අලුත් වැඩපිළිවෙළක් හදලා දෙනවා. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී තේරුම් ගන්න මිනිසු මේ රටේ ඉන්නවනම් ඒ මිනිසුන්ට තේරෙයි රටක් ඉස්සරහට යන්න මේ ක්‍රමයේ අවශ්‍යතාවය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 වසරේදී ඉන්ටවිස්ටා වයා කැපිටල් යන ආයතනවල උපදේශක තනතුරු සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකපත් 30ක් නොමිලේ නිකුත් කර ඇති බව අද හෙළිවුණා.
ඒ ශ්‍රී ලංකා න්‍යායාලයෙන් ශ්‍රී ලංකා කේටරින් හා මීන් ලංකායන ආයතනවල සිදු බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම රැස් වූ අවස්ථාවේදී. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතායි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ගුවන් ටිකට් පත් යුරෝපීය ආසියාව හා මැද පෙරදිග සඳහා නිකුත් කර තිබූ බව දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. මෙම ගුවන් ටිකට් පත්වල වටිනාකම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් අංශයේ විසින් කිසිදු ගණනය කිරීමක් සිදු කර නොමැති බවද ඒ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නා. මෙ අතර පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා සකස් කළ නව ව්‍යාපාර සැලැස්ම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. 2010 වසරේ අගෝස්තු 30 දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා විසින් පත් කළ පංච පුද්ගල කමිටුව විසින් මෙම සැලැස්ම සඳහා ඇගයුම් සමාගමක් ලෙස වයා කැපිටල් ඉන්ටවිස්ටා සමාගම පත් කරගෙන තිබුණා. වයා කැපිටල් ඉන්ටවිස්ටා සමාගම් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර ගිවිසුම ඇතිවීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් යොමු කරන ලද යෝජනාවලිය නොසලකා හැර වයා කැපිටල් ඉන්ටවිස්ටා සමාගම විසින් ගිවිසුම වෙනුවෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යාපාරික සැලසුමේ වලංගුභාවය හා විශ්ලේෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමට තරම් වයා කැපිටල් ඉන්ටවිස්ටා සමාගමට ඇති සුදුසුකම පිළිබඳ කොමිසම විසින් ප්‍රශ්න කළා. හිටපු ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන හා තමන් විසින් වයා කැපිටල් සමාගම ඉදිරිපත් කළ යෝජනාවලිය අනුව කටයුතු කළ බවත් එම යෝජනාවලියේ බැහැර කළ යුතු කිසිදු කරුණක් තමාට හමු නොවූ බවත් දිසානායක මහතා කියා සිටියා. කෙසේ වෙතත් මීට පෙර කොමිසම රැස් වූ අවස්ථාවකදී අනාවරණය වුණේ වයා කැපිටල් සමාගමට සිවිල් ගුවන් සේවා උපදේශනය සම්බන්ධයෙන් කිසිදු ඉතිහාසයක් නොමැති බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වලට චීනෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දීමේ චෝදනාව පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. පසුගිය ජූනි 29 වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාෂයෙන් ඉල්ලා තිබුණා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චෛනා හාබ සමාගම මගින් මේ මුදල් ලබා දී තිබෙනවා. 2015 ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයට දින 10 පෙර චීනයෙන් චෙක්පත් මගින් පමණක් ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 3.7ක්. එයින් ඩොලර් 6,78,000ක් ලබා දී ඇත්තේ ප්‍රචාරක ටීෂර්ට් සහ වෙනත් මුද්‍රණ කටයුතු සඳහායි. ඡන්දදායකයන්ට අල්ලස් ලෙස සාරි සහ වෙනත් තෑගි භාණ්ඩ ලබා දීමට මෙයින් ඇමරිකා ඩොලර් 2,97,000ක් වෙන් කර තිබෙනවා. රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට සහයෝගය දැක් වූ ජනප්‍රිය භික්ෂුන් වහන්සේ නමකට ගෙවා ඇති මුදල ඇමරිකා ඩොලර් 38,000ක්. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ 11,359.19 ගිණුම් අංකය හරහායි මීට අදාළ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ. එසේම චෛනා හාබ ගිණුම යටතේ පාලනය වන උපගිණුමකෙන්ද මීට අදාළ මුදල් හුවමාරු වී තිබෙනවා. ඒ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන HPDP පේස්ටු ගිණුමෙන් ජනාධිපතිවරණයට දින 2 පෙර රුපියල් කෝටි 2,5 බැගින් වන චෙක්පත් 4ක්ද මේ ගිණුම් හරහා මාරු කරගෙන තිබෙනවා. 98.13.28, 98.13.33, 98.13.36 සහ 98.13.35 එම චෙක්පත් අංකයි. මේ චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ පසුගිය ජනාධිපතිවරණයට රාජපක්ෂ මහතා චීනයෙන් මුදල් ලබා නොගත් බවයි. තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාවෙන් ඉදිරියේදී බොහෝ රැකියා අවස්ථා උදාවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ජාත්‍යන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ලංකාවේ පළවෙනි වතාවට තමයි ක්‍රීඩාවලින් පරිබාහිරව ඔලිම්පියාඩ් තරගයක් පවත්වන්නේ විද්‍යා විෂයන් සම්බන්ධයෙන්. තාරකා විද්‍යාව පිළිබඳ පවත්වන ඔලිම්පියාඩ් තරගය ලංකාව සත්කාර රට වශයෙන් ක්‍රියා කරන තරුණ ශිෂ්‍යෝ විද්‍යා විෂයයට නැඹුරු කිරීම තමයි මෙහි ආරම්භන වෙලා තිබුණේ. අපේ විද්‍යාවට අවශ්‍ය ප්‍රමාණයට හොඳ විද්‍යා දැනුම තියෙන හොඳ ශිෂ්‍යෝ අපිට ගන්න අවශ්‍යලා තියෙනවා විද්‍යා විෂය ඉගෙන ගන්න. මේ පැත්තට හොඳයි නැඹුරු කරගන්න ඒගොල්ලන්ට ආසාව ඇති කරන දෙයක් වශයෙන් තමයි මේ තාරකා විද්‍යාව පොඩි 6 ඉඳලා මේ ඔලිම්පියාඩ් තරඟ පටන් අරන් තියෙන්නේ. තරගාවලිය පටන් ගන්නවා 7 හවස 4 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
23 ජාත්‍යන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය ලබන 6 වෙනිදා සිට 14 වෙනිදා දක්වා පැවැත්වෙනවා. තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි. ලබන 7 වෙනිදා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැදතුමා සහභාගී වනු ඇත. මෙවර තරඟය සඳහා රටවල් 25ක් සහභාගී වෙනවා. ගෙවුණු වසර තුනක කාලය තුළ වත්මන් රජය මාර්ග සංවර්ධනයේ දැවැන්ත ඉදිරි පියවරක් තබා ඇති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. දකුණු අධිවේගී මාර්ගයේ මුල් ගල් තියන්න කටයුතු කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සොරකින්. 2002 දකෝයි මහින්ද රාජපක්ෂ මහතා 2005 මෙරට ජනාධිපති වුණාට පසුව 2014 දක්වා, ඒ කියන්නේ අවුරුදු 14ක ඒ කාල සීමාව තුළ මේ රටේ හදලා තියෙන අධිවේගී මාර්ග ප්‍රමාණය කිලෝමීටර් 183යි. අපි බලය අරගෙන 2015 සිට 2018 දක්වා දැනට කිලෝමීටර් 185ක් අධිවේගී මාර්ග වලින් අපි සම්පූර්ණ කරගෙන යන බව මම ඔබතුමන්ලාට සතුටෙන් කියන්න කැමතියි. මේ මාතර සිට මත්තර දක්වා ඒ වැඩ දැන් කරගෙන යනවා. ලබන අවුරුද්ද මැදහරි ඒක සම්පූර්ණ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරලා තියෙනවා. කුළුණු මත පදනම් වූ අධිවේගී මාර්ග දෙක කොළඹ නගරය තුළ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. උඩුනුවර ගඩලාදෙනිය පරණපට්ටිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 498ක්. මේ අතර දවුලගල වටදෙනිය මාර්ගයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1107ක් වැය කර තිබෙනවා. මේ වතුර පේරාදෙනිය මාර්ගයේ සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 407ක්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෞගිය කාලේ පාරවල් හදනකොට මිනිස්සුන්ව තමගේ ඉඩම් වලින් බලෙන් ඇවිල්ලා පැන්නු. අවිසාවෙල්ල සිට ගලිගමුවට හදාපු පාරේ රෑ ඇවිල්ලා මැරයෝ දාලා මිනිස්සුන්ව ගෙවල් වලින් එළියට ඇදලා කිව්වා උදේට බඩු ටිකක් දෙනකන් පලයන්ලා එළියට කියලා. කඩ සාප්පු කැඩුවා. තම සතයක් ගෙවලා තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ 2010 සිට 2014 දක්වා නොගෙවපු වන්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත රුපියල් කෝටි 6500ක් 2015 සිට 2018 දක්වා ඒ අයට වන්දි ගෙවලා ඉවර කරා. කිසිම තැනක බලෙන් ගිහිල්ලා මිනිස්සු ඩොට්ට දාලා අපි ඉඳන් අල්ලගෙන නැහැ. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්කම ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍යනුග්‍රහය සහිතව ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පූජ්‍ය අලුත්කම ධම්මානන්ද ස්වාමින් වහන්සේ අපවත් වන විට 103 වන වියෙහි පසුවුණා. 1934 වසරේ පැවිදි දිවියට පත් උන්වහන්සේ 1987 වසරේ මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහෝපාද්‍ය ධූරය සඳහා පත් වුණා. 2004 වසරේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් පූජ්‍ය අලුත්කම ධම්මානන්ද ස්වාමින් වහන්සේ මියන්මාර දේශයෙන් පිරිනමන උතුම්ම ගෞරව නාමය වන අග්ගමහා පණ්ඩිත ධූරයෙන්ද පිදුම් ලැබුවා. ආගමික සහ ශාසනික වශයෙන් උන්වහන්සේ සිදු කළේ අපරිමිත මෙහෙවරක්. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහනුවර අස්කිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කැලිකසල් වලින් තොර සුන්දර පරිසරයක ජීවත් වීමට ලැබෙන්නේ නම් ඒ අප කාටත් මහත් සැනසෙල්ලක් වෙනවා. එම සැනසෙල්ල රටටම උදා කර දීමට ITN සූදානම්. එහි පළමු පියවර අනිද්දා කටුනායක ඇවිරිවත්ත ප්‍රදේශයෙන් ආරම්භ කරනවා. පහන්බැට ජාතික සංවිධානය ඇතුළු ආයතන හා සංවිධානවල සහයෝගයෙන් පරිසරය පිරිසුදු කිරීමේ ක්ලීන් ඇන් ග්‍රීන් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මේ අනුවයි. ඊට සහය දැක්වීම සඳහා සියලු දෙනාට එක්වන ලෙසටයි සංවිධායකින් මෙන්ම ප්‍රදේශවාසීන් ආරාධනා කර සිටින්නේ. කටුනායක නගරය අපවිත්‍ර වෙන ප්‍රධානම හේතුවක් වන්නේ නගරයට පිටස්තර හා මේ අවට දන්තා දවසකට 5000ක අධික ප්‍රමාණයක් ගැවසෙනවා. වතුර බෝතලයක් කඩෙන් ගත්තම ඒක බිව්වා පාර්ට විසිකලා. සොපින් එකක මොනාරිද ගත්ත එක විසිකලා. ටොපියක් ඇවත් ඒකලේ විසිකලා. ඒක අපේ මිනිස්සුයම තමයි ඒක අපිරිසුදු කරන්නේ. බොහෝ දෙනෙක් මෙතනට පැමිණෙනවා විදේශ රටවලින්. එතකොට ඒ ආපුවම මේ වට ඉස්සලා බලන්න මේ ටවුන් නගරයේ කොයි විදිහට තියෙන්නේ කියලා. එනිසා නගරය අලංකාර කර ගැනීම අපි හැම කෙනෙකුගේ වගකීමක්. පිරිසිදු අත ඇතින් මේ නගරය දැනට අපිරිසිදු කියන එක තමයි කියන්න තියෙන්නේ. තවසෙම මේ මිනිස්සුන්ගේ නොසලකිල්ලකමත් එක හේතුවක්. අපි ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා
ITN නාලිකාවටත් පහන් වැට කියන සුවඳ සංවිධානයටත් එකතු වෙලා මේ අයුරුවත්ත පිරිසු කර ගැනීමේ මහඟු මෙහාට දායකත්ව ලැබීම ගැන ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ රජයේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථක ක්‍රියාත්මක බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අපට ජනාධිපතිතුමාගේ අගමැතිතුමයි ලොකු අභියෝගයක් බාර දුන්නා. රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වෙච්ච දසලක්ෂයක් ඔප්පු දෙන වැඩසටහන බාර ගන්න. අපි ඒ සඳහා කඩිනමින් සූදානම් වුණා. අවශ්‍ය කටයුතු දැන් සම්පාදනය කරගෙන යනවා. රජයේ සතු ඉඩම් භුක්ති විඳින අයට අපි වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දැන් ඒකත් අපි කඩිනම් කරගෙන බලපත්‍ර නැති අයට බලපත්‍ර දෙන්නත්, බලපත්‍ර තියෙන අයට දීමනා පත්‍රය දෙන්නත් මීටම සමගාමීව ක්‍රියාත්මක කරනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩමක් කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන් කමක් නැහැ පනතට. ඒ නිසා අපි බැලුවා තමුන්නාන්සේලාට වඩාත් සහන ක්‍රමයකට අය කිරීම කරලා වඩාත් පහසු විදියට ඔප්පුව දීලා තමුන්නාන්සේලාට ඉඩමේ නීත්‍යානුකූල අයිතිය භුක්ති විඳීම සඳහා ලබා දිය යුතුයි කිය. ඒ වගේම තමයි හැම රණවිරුවෙක්ම හැම විශ්‍රාමිකයෙක්ම අඩු ආදායම් කාණ්ඩයට දාලා ඒ අයට සහන ක්‍රමයට ඔප්පුව ලබා දීමට අපි දැන් තීරණය කරලා තිබෙනවා. කිරිඳිවැල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සහ දොම්පිය ප්‍රාදේශීය ලේකම් HGJC විජේසිරිවර්ධන මහත්මියතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ළමයින්ගේ සුරක්ෂිත බව පිළිබඳ ලෝකයේම අවධානය යොමු වූ ලෝක ළමා දිනේ ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් දරුවෙකු පිළිබඳ පුවතක් මයංගනීය රෙදිමාලි අධ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ සමග තවත් තොරතුරු කීපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලේ පැවති සැමරුම් උත්සවයට සහභාගී වී නැවත එමින් සිටි පාසල් දරුවෙකු දිරි මාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. මාර්ගය හරහා මාරුවීමට උත්සාහ දැරූ දරුවා මෝටර් රථයක ගැටී බරපතල තුවාල ලැබුවා. ඔහු මහියංගනේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත් වුණේ. පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ දුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කලමනාකරු ලෙස සේවයේ නිරතව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් එහි තිබී හමු වී තිබෙනවා. මීට සතියකට පමණ පෙර ඔහු මෙම හෝටලයේ සේවයට පැමිණැති බවයි වාර්තා වන්නේ. 49 හැවිරිදි ඔහු දෙදරු පියෙක්. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණය සිදු ඇති බවට සැක කෙරෙනවා. මධ්‍යම පළාත් සභාවේ අවසන් මහසභා රැස්වීම පල්ලෙ කැලේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වුණා. පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙහිදී ප්‍රකාශ කළේ මධ්‍යම පළාත් සභාව සියලු අංශවල ප්‍රගතියක් මෙවන විට අත්කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකේ රියලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent 3rd Generation ප්‍රවර්තන චාරිකාව අද ගමන් ගත්තේ කුරුණෑගල වාරියපොළ හරහා පුත්තලම දක්වායි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉදුනිල් අතපත්තු. Youth with Talent 3rd Generation සතර දිගන්තේ පියවා ගොසිනා විලසමිය සින්සේනා ලංකාවේ රියලිටි ඉතිහාසයේ අංකයකේ රියලිටි යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් කිරුළ රැගත් ප්‍රවර්ධන චාරිකාව මේ විදිහට අද 7 වන දිනේ ජයග්‍රහණ ලෙස අපි අවසන් කරන්න තීරණය කරේ. පුත්තලමින් ඒ ඉතා උණුසුම් පිළිගැනීමක් අපිට පුත්තලමින් හම්බ වුණා. අපි හෙට උදෑසන එන්න සූදානම් හලාවතට හලාවතින් මීගමුවට මීගමුවින් කරුණායකට. ලංකාවේ අංකයකේ රියලිටි යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් කිරුළයි අපි මේ විදිහට ලංකාව වටේ අරගෙන යන්නේ. අනුග්‍රහක දායකත්වය ලබා දෙන අපේ ආදරණීය හේතවතා නෙස්ටමෝල් පිළිබඳවත් මතක් කළ යුතුමයි. හෙට දවසේ එකතු වෙන ඔබට අනිවාර්යෙන් රසවත් නෙස්ටමෝල් පාන එක රසවිඳ ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වඩිනාගෙන තෑගි බෝගරසක් අපි ඔබ වෙනුවෙන් අරන් ගල තිබෙනවා හෙට දවසෙත් ලබා දෙන්න. ලංකාවේ අංක 1 රීලඩිය යූත් විත් ටැලන්ට් ජාතික තරුණ සේවා සභාවත් ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ ITN නාලිකාවත් එක්ව සංවිධානය කරන තාරුණ්‍ය වෙනුවෙන් නිර්මාණය වූ අංක 1 රීලඩිය යූත් විත් ටැලන්ට් අධිෂ්ඨානයේ ජයග්‍රහණ නම් ඔබේ හැකියාව සබවින්ම විශ්මිත විය යුතුමයි. හමුවෙමු හෙට උදෑසන හරියටම හලාවතදී. අපි එන සූදානම් හලාවත, ඒ වගේම මීගමුව කරුණායකට. මේ ලංකාවේ අංකයේ රීලිටිය යූත් විත් ටැලන්ට් ලෝක සංචාරක දිනයේ සැමරි වෙනුවෙන් උත්සවයක් යාපනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා සංචාරක කටයුතු අමාත්‍යාංශය එය සංවිධාන කළේ. Thank you.
සංචාරක කර්මාන්තයේහි ඩිජිටල් පරිවර්තනය යන්න මෙවර ලෝක සංචාරක දිනෙහි තේමාව වුණා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ එක්ව සැමරූ ලෝක සංචාරක සැමරුම් දිනේ මූලපායික හවුල්කරු ඩයලොග් ආසියාට සමගමයි. මීට සමගාමීව පසුගිය 26 වනදා සිට 28 වනදා දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්ුණා. අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ඉක්‍රම් කුල්හක් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ මෙරටට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පරිණතයේදී දූත පිරිස පිළිගත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි. දින හතරක නිල සංචාරයක් සඳහායි ඔවුන් දිවයිනට පැමිණ තිබෙන්නේ. එහිදී දෙරට අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස මෙරට ත්‍රිවිධ හමුදාපතිවරුන්ද හමුවීමටයි නියමිතව ඇත්තේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළේ ව්‍යාපෘති යටතේ දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සාර්ථකව සිදු කෙරෙනවා. කඹුරුපිටිය ආසනය තුළ ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා. මෙයටතේ කඹුරුපිටිය පරගහලක ප්‍රදේශයේ සිට කෙන්දමුල්ල දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මාර්ගය සංවර්ධනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ගැටලු රැසකට මුහුණ දුන්නා. මාර්ගය සංවර්ධනය තුළින් පවුල් 2000කට වැඩි පිරිසකට පහසුකම් සැලසෙනවා. පරගහලඟ කෙද්දමුල්ල මාර්ගය මම හිතන්නේ අවුරුදු 10කටත් වඩා අධික කාලයකින් සංවර්ධනය වුණේ නැති මාර්ගයක්. ඇත්තටම මේ පාර හදනවා කියන්නේ සංවර්ධනය වෙනවා කියන්නේ ඉතාමත් ලොකු සේවයක් වෙන්නේ. අපිට මේ පාරේ වැදගත්කම සෑහෙන්න තියෙනවා. මෙච්චර කාලයකට හැදුන්නේ නැහැ, ගොඩාක් කාලෙකින් මේ හැදෙන්නේ පාර. ලොකු දෙයක් මේක කෙරෙන එක. හරිම සන්තෝෂයි ඉතින් වැඩේට. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තවදුරටත් කාර්යක්ෂම කරමින් රත්නපුර ජාතික ඉදිරි කිරීමේ බැංකුව ණය ලබා දීමේ විශේෂ කවුලුවක් විවෘත කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ණය ලබා දීම සඳහා තෝරාගත් පිරිසකේ ලිපිගොනු බහර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ ව්‍යවසායකින් දැනුවත් කිරීම අනුරාධපුර ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුවේදී පැවැත්වුණා. එම බැංකුවේ සභාපති ශ්‍රීලාල් දයානන්ද මහතා එම දැනුවත් කිරීම සිදු කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියා. ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් රජය කිසිවෙකුටත් චෝදනා කරන නැති බව වමය කේන්ද්‍රය පවසනවා. අපරාධ සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් චෝදනා එල්ල කර ඇති බවයි එම කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පෙන්වා දුන්නේ. රණවිරු දඩයමක් කොහෙවත් නැහැ. රණවිරුවන් සම්බන්ධයෙන් යුද්ධය සම්බන්ධයෙන් කිසියම් දෙයක් පිළිබඳව රජය චෝදනා ඉදිරිපත් කළ නැහැ. නඩු පවරලා නැහැ. නඩු තියෙනවා නම් තිබෙන්නේ අපරාධ සිදුවීම් පිළිබඳව. ඒ අපරාධ කිසිවක් යුද්ධයට සම්බන්ධ දේවල් නෙවෙයි. ඒක බොහොම පැහැදිලිවම ජනාධිපතිතුමා පැහැදිලි කළා. මේ ලසන්ත වික්‍රමතුංග, වසීම් තජුඩින්, ප්‍රදීප් එක්නැලිගොඩ, කීත් නොයා, රතුපස්සුල ඝාතනය මේවා යුද්ධයට සම්බන්ධ දේවල් නෙමෙයි. මේ සියල්ලක්ම හිටපු පාලන තන්ත්‍රය තමන්ට විරුද්ධ වුණු තමන්ව විවේචන කරපු අය සම්බන්ධයෙන් දක්වපු ප්‍රතිචාර, ඒ අපරාධ කිරීම සඳහා යුද හමුදාවේ ඇතැම් කොටස් යොදා ගැනීම යුද හමුදාවට කරපු බරපතල අසාධාරණයක්. යුද හමුදාව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට වෙනම දඩුවම් දිය යුතුයි. 2019 විසර්ජන පනත් කෙටුම්පත ලබන නම් වනදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතායි එය ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ලබන වසරට අදාළ අයවැය යෝජනාව ලබන මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වේතම රුපියල් බිලියන 4376ක් වෙනවා. ලබන වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644ක්. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% රාජ්‍ය ආදායම වත්මන් රජයේ බලයට පත්වීමත් සමග ක්‍රමානුකූලව වැඩි කර ගැනුණා.
ලබන වසර වන විට එය 15.1ක් දක්වා වැඩි වනු ඇති. එමින්ම වසර 63කට පසුව 2017 වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මුල්වරට වාර්තා වුණා. ලබන වසරේදී එම ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දලදේශීය නිෂ්පාදිතෙන් 1.3කින් වර්ධනය වනු ඇති. විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 257ක් වෙන් කර තිබෙනවා. එය මෙරට ඉතිහාසයේ රජයක් විසින් ණය කෙවීම සඳහා දැරීමට සිදුවන විශාල මුදලක්. එම ණය අතුරින් ලබන වසරේ දේශීය ණය වශයෙන් රුපියල් බිලියන 1271ක් ගෙවිය යුතුයි. විදේශීය ණය සේවාකරණයේ ලෙස රුපියල් බිලියන 786ක් ගෙවීමට සිදුවනවා. එය දළ වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 4650කට ආසන්න මුදලක්. ඒ අනුව අයවැය හිඟය පියවීම ඇතුළු ණය සේවාකරණයේද අවශ්‍යතාව සඳහා ලබන වසරේදී රුපියල් බිලියන 1744ක් දේශීය හා විදේශීය ණය වශයෙන් ලබා ගැනීමට රජය අපේක්ෂා කරනවා. 2017 ලෝක රූ රැජින ඉන්දිය ජාතික මනුෂී චිල හා කොළඹ නගරාධිපතිනි රෝසි සිරණායක මහත්මිය අතර කොළඹදී හමුවක් පැවැත්තුණා. ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සහ ළමා හා තරුණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ දායකත්වය ලබා දෙන බවයි ලෝක රූ රැජින රෝසි සිරණායක මහත්මිය හමුවේ කියා සිටියේ. කාන්තාවක ලෙසින් නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලද මෙහිදී ඇගේ ඇගයීමට ලක්වුණා. අනතුරුව ඇය නගරාධිපතිනියගේ ආරාධනාවකට අනුව මෝදර සමාජ සුබසාධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. 2016 ලෝක රූ රැජින කැරිබියන් දූපත්ති ස්ටෙෆානි සහ ලෝක රූ රැජින සංවිධානයේ ජූලියා මෝලිද මෙම අවස්ථාවට සහභාගී වුණා. බොනවිස්ටා සුබසාධන මධ්‍යස්ථානයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුවදුක් විමසීමටද ඔවුන් එහිදී කටයුතු කළා. ලෝක විවාහක රූ රැජින ඇලිස් ලී ගැනේටා මහත්මියද රෝසි සේනානායක මහත්මිය හමු වුණා. ලෝක විවාහක රූ රැජින කිරුළ ලොව පළමුවරට දිනු රෝසි සේනානායක මහත්මිය හමුවීම තමන් ලද භාග්‍යයක් බවයි එහිදී ඇය කියා සිටියේ. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 57 වන වාර්ෂික මහසභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්වුණා. පසුගිය මහසභා වාර්තාව සම්බන්ධ කර ගැනීම හා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමයි මෙහිදී සිදුකෙරුණේ. නව සභාපතිවරයා ලෙස රාජා හේවා බෝවලගේ මහතා යලිත් තේරීපත් වුණා. හිටපු සභාපතිවරුන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුකෙරුණා. ජාතික ඉදිරිකිරීමේ බැංකුව ක්‍රියාත්මක කරන එතර සිට මුදල් මෙතරින් තෑගි වැඩසටහනේ විදේශ ප්‍රේෂණ ගිණුම් අංක සඳහා දිනුම් ඇඳීමේ උත්සවයක් කටුනායකදී පැවැත්වුණා. ජයග්‍රාහකින් සිය දෙනෙක් සඳහා ත්‍යාග ලබා දීම මෙහිදී සිදු කෙරුණා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ නිලධාරී නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පරික සැසු විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. මිනිසුන් මුහුණුවරින් විවිධය, කතා කරන භාෂාවෙන් විවිධය, ඇවතුම් පැවතුම් වලින් විවිධය, කුල මල ජාති ආගම් මාදී ලෙස බෙදා වෙන් කර ගැනීමද විවිධය. ඒ විවිධත්වය මිනිස් සමාජයේ අලංකාරයයිද කියනු ලැබේ. එහෙත් මේ විවිධත්වය වෙන්කොට උත්කර්ෂයට නන්වමින් කාකොටා ගැනීම මානව වර්ගයාගේ ඉතිහාසයේ පුරා පැවති අශිෂ්ට චර්යාවකි. මිනිස් වර්ගයා මිලියන ගණනින් මේ කාකොටා ගැනීම අවසානයේ ඝාතනයටද පත්විය. ජාති ආගමික ભેද නිසා දසදහස් ගණනක මිනිස්සු මේ රටේද මියතුනේය. කිසිදු පදනමක් තේරුමක් නැති මෝඩ ගෝත්‍රික වර්ගවාදී ඌමනාවන් රටට කළ විනාශය සුළුපටු නැත. එහෙත් තවමත් ඇතැම් මුක්දයන් එයින් පාඩම් ඉගෙනගෙන නැත. අද අවශ්‍ය වන්නේ එකෙකු පරයා අනිකා නැගී සිටීමක් නොවේ. ඒ විවිධත්වයන්ට ගරු කරමින්, අගය කරමින්, ඉවසමින් එකිනෙකා සමග සහයෝගය, සහජීවනය සහිතව ජීවත්වීමේ කැමැත්තයි. ශ්‍රී ලංකාව නැමැති රාජ්‍ය මේ රටේ සියලු පුරවැසියන්ගේ මාතෘභූමියයි. මේ නිසා සියලු පුරවැසියන්ගේ පොදු අනන්‍යතාවය ශ්‍රී ලාංකික වියුතු වීම ගැන තවත් විවාදයක් නැත. ජන කොටස් අතර කවර ආකාරයේ ගැටලු මතුවුවත් එය විසඳාගත යුත්තේ සියලු දෙනා ශ්‍රී ලාංකික මාතාවගේ සුජාත දරුවන් ලෙස සලකාය. ඊයේ පෙරේදා ඇතැම් වර්ගවාදී මානසිකත්වයන් ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතන යළි දෙමළ විමුක්ති සංවිධානයන් සාහසික ප්‍රවේශයකින් නැගිටින බවට
බොරු මත ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ. උතුරේ පැවති අවාසනාවන්ත යුදමය තත්ත්වයන් නිසා මියකිය දෙමළ පුරවැසියන් සැමරීම වෙනුවෙන් සුපුරුදු පරිදි මෙවරත් ලකලැහැස්තිවීම ත්‍රස්තවාදය යළි නැගිටිනවා කියනට තරම් මේ මාධ්‍ය බංකොලොත් වී ඇත. ජාතික ආරක්ෂාව ඉවරයි කියමින් බොරුවට කෑගහන මේ ජාතිවාදී ගොබිලන්ට පසුගියදා යුද හමුදාපතිවරයා උත්තර බැද තිබිනි. මියගිය දෙමළ ජනතාව සීකරනවා නම් ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ඒක සිංහල බෞද්ධ දෙමළ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි ඕන කෙනෙක්ට පොදු දෙයක් තමයි මිය යෑම. ඉන් මිය යෑම සිපත් කිරීම ගැන අපේ ගැටලුවක් නැහැ. එහෙත් LTT සංවිධානය වෙනුවෙන් සිදු කරනවා කියලා පැවැත්වෙනවා නම් යම්කිසි මතයක් රට තුළ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සැලකිලිමත් විය යුතුයි. ඒ බය ආරක්ෂාවට තරජනයක් නෙමෙයි. එක දිනයකට පැය කිහිපයකට උත්සවයක් පැවැත්වීමේ මේ රටේ ආරක්ෂාව කඩාවැටලා මේ රට නැවත බෙදෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව ගැන මෙලෝ මලදානයක් නොදැන කොලියට කෑගහන උන්ට උත්තර දෙමින් හමුදාපතිවරයා කීවේ LTT සංවිධානය වෙනුවෙන් මේ මලවුන් සැමරීම සිදු වුවත් එය ජාතික ආරක්ෂාවට කෙසේවත් තර්ජනයක් නොවන බවයි. කොහොම වුණත් මෝඩ ගෝත්‍රික වර්ගවාදී ඌමනාවන් වෙනුවෙන් සුළු පිරිසක් දැඟලුවද රටේ බහුතර ජනතාව මේ මෝඩයන්ට අසු නොවන බව සහතිකය. දැනට මේ ඇති සෙස්ස පස්සට.